morning. Hemotomating on the dasse di mage morning beauty routine ekak ekka thamai oyalawa ekathu karaganna ma sodana wenne. Ena mata kathu damma gilla hello ladies youtube channel ekak subscribe karanna. හරි එහෙනම් උදේ නැගිට ගමන්ම මගේ ස්කින් කෙයාර් රූටින් එක තමයි ඉතින් අත්ත වශයෙන්ම මුලින්ම තියෙන්නේ. ඔයාලවත් එකතු කරගන්න සූදානම් මම අද දවසේදී එන්න එහෙනම් මාත් එක්ක. මුලින්ම ඉතින් මූණ වොෂ් කරගන්න ඕන. හරි ඉතින් මූණ වොෂ් කරගත්තට පස්සේ මම පුරුද්දක් විදියට සාමාන්‍යයෙන් සතිර දෙපාරක් විතර ලිප්ස් ස්ක්‍රබ් කරනවා. ඉතින් මේක honey and sugar lip scrub එකක්. මම ඉතින් කට් කරනවා. හරි ඉතින් මගේ දැන් second step එකත් ඉවරයි. ඊළඟට මගේ third step එක තමයි අනිවාර්යයෙන්ම day cream එක apply කරන එක. මේක නම් මගේ day to day life එකේ ඇත්තටම habit එකක් විදිහට මම කරනවා. අනිවාර්යයෙන්ම උදේට නැගිට්ටා මූණ wash කරගත්තාම day cream එක apply කරන්න අමතක කරන්නේ නැහැ. ඒ හින්දා ඔන්න මම දැන් day cream එක apply කරන්න තමයි යන්නේ. Cream එක apply කරාම ඇත්තටම නිකන් මූණට පොඩි glow එකකුත් දෙනවා. ඒත් එක්කම ඇත්තටම මම හිතන්නේ සමහර විට ඔයගොල්ලෝ outings ගියත් මේ cream එක apply කරලා ගියත් ඇති. Cream එක apply කරලා පොඩි lipstick ටිකක් දාලා ගියත් ඇති. අනිවාර්යයෙන් ඉතින් මම makeup කරත් සමහර ලාට shoots වලට යන්න ඒ day cream එක apply කළාම තමයි makeup කරන්නේ. ඉතින් අද නම් ගෙදර දවසා. ඒත් ඉතින් මූණ wash කරලා cream එක apply කරගත්තා. එතකොට මගේ ස්කින් කෙයාර් රොටින් එක කම්ප්ලීට්. ඒ වගේම තමයි දැන් මම ඔබට දැක්ක මගේ ඩේ ක්‍රීම් එක. හැබැයි මගේ තව හැබිට් එකක් තියෙන. ඒ තමයි හැමදාම ෂූටින් ඉවර වෙලාවම එහෙම නැත්නම් ඕන වෙලකට ගිහිලාම අපි අනිවාර්යයෙන් වොෂ් එකක් දාලා නේ නිදාගන්න යන්නේ. ඉතින් මමත් වොෂ් එකක් දාපුවම අනිවාර්යයෙන්ම නිදාගන්න කලින් මේ මගේ නයිට් ක්‍රීම් ෆේවරිට් එකත් ඇප්ලයි කරන්න අමතක කරන්නේ නැහැ. අත වශයෙන්ම මේ ක්‍රීම් එකත් ඇප්ලයි කරනවා ගොඩක් වෙලාවට අර ඇස් වටේ ඩාක් වෙන එක එතකොට සමහර ලාට කටේට තියෙන ඔය පිම්පල්ස් එක තියෙන මොනවා හරි පැචස් තියෙනවනයි හැම දෙයකටම ඇත්තටම හොඳයි. ඉන්න මං නයිට් ක්‍රීම් එකත් ඇප්ලයි කරන්න අමතක කරන්නේ නැහැ. ඉතින් මේකත් ඇත්තටම මගේ ෆේවරිට් එක කෙනෙක් තමයි. මගේ මෝර්නින් බියුටි රූටින් එකෙන් පස්සේ දැන් බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්න තමයි යන්නේ. ඉතින් මුලින්ම හිතුවා අවකාඩෝ ජූස් එකක් හදාගන්න කියලා. සාමාන්‍යයෙන් හස්බන්ඩ්යි මමයි ගෙදර ඉන්න දවසටත් කොහොම හරි අවකාඩෝ එකක් ගන්නවා මෝර්නින්ම බ්‍රෙක්ෆාස්ට් එකටත් කලින්. දැනත් එකක් හදාගමු. උදේම ඉතින් එයාගේ දේවලුත් ලෑස්ති කරා. කෙලින්ම බ්ලෙන්ඩ් එකට ම දාගන්න කියලා තමයි මම බැලුවේ. විනු මේ දවස්වල අලුත් තොරතුරු මොනවද? මේ දවස්වල ඉතින් සුපුරුදු විදියටම නිවේදන කටයුතු නම් කරගෙන යනවා. අලුත් තොරතුරු විදියට ඉතින් මගේ චිත්‍රපට කීපයක් නම් තිරගත වෙන්න තියෙනවා රංගනය පැත්තේ. දැන්ට නම් අලුත් ටෙලි නාට්‍ය නිර්මාණ නම් වැඩිය බාරගත්තේ නැහැ. නමුත් චිත්‍රපට නම් එන්න තියෙනවා අත වශයෙන්.
sugar නම් චුට්ටක් වගේ දාගත්තා. ඇත්තටම sugar නැතුව බොන්න පුළුවන් නම් හොඳයි. හැබැයි මේ සමහරෙන් අපේ husband බොනකොට එයාට අනිවාර්යෙන් ටිකක් sugar ඕනේ. හරියට පැන්රස හොයන්නේ කෙනෙක්. දැන් sugar දාගත්තා. Milk එක නම් non fat වගේ තමයි අපි ගොඩක් වෙලාවට use කරන්නේ. මන් සාමාන්‍යයෙන් කිරි ටිකත් එක්කම පොඩ්ඩක් blend කරලා ඉවරලා තමයි වතුර ටිකකුත් දාලා ඒක හරියට පදම ගන්න. දැන් තව බ්‍රවුන් බ්‍රෙඩ් එකකුත් හදාගන්න කියලා බැලුවේ මේකේ රස බලලා ඉමු. මේක චුට්ටක් තික්. මේකේ නා රස බලලා ඉමු. අන සම ටිකක් තික් එකකට තමයි හදාගන්නේ. අතරම අපේ අම්මි නම් ආස නැහැ මෙහෙම තික් එකකට බොන්න. ටිකක් තික් එකකට බීවාම ඉක්මනට බඩ පිරෙනවා. සමහරට බ්‍රෙක්ෆාස්ට් එකට මේකත් ඇති වෙන අවස්ථාවල් තියෙනවා. සීනි නම් මට ඇති. බ්‍රවුන් බ්‍රෙඩ් එකකුත් හදන්න කියලා තමයි බැලුවේ. ඉස්සෙල්ලාම දේවල් ටික ලෑස්ති කරගන්න. ගර්කින් උත් දාගත්තම රහයි සෑන්ඩ්විච් එකට. ඉතින් මම එන ගර්කින් එකක් ගත්ත එනට ඒකේ කිරි අවල ගන්නව නැත්නම් පොඩක් ඇඹුල් ගතියනවා. විනු, කසුන් මේ වෙලේ මොකද කරන්නේ? ඒ අයිති සුපුරුදු විදියටම මේ වෙලාවෙදිත් රාජකාරි සඳහා ගිහිල්ලා ඉන්නේ ක්ලාසස් වලට. ඉතින් අද දවසේ නෑට ෆිසිකල් ක්ලාසස් තියෙනවා. ඒ හින්දා ක්ලාසස් වලට ගිහිල්ලා ඉන්නේ. ඉතින් උදෙන් මෙයාට කෑම් එකක් හදලා යැව්වා ඇත්තටම බොක්ස් එකකට දාලා. සමහරට රෑට එනකොට ඉතින් බඩිනී කියාගෙනත් යනවා. එතකොට සමහරට දැන් මේ වගේ අවකාඩ් එකක් කලින්ම හදලා ෆ්‍රිජ් එකෙත් දාලා තියෙනවා. චුට්ටක් ටොස් කරගෙන ආවා. ඔය දෙන්නගේ අලුත් ආරංචියක් එහෙම අපිට නැද්ද? අලුත් ආරංචි කියන්නේ ඉතින් තාම නම් අපි දෙන්න ඔය දන්න විස්තරම තමයි විශේෂ විස්තරයක් ඉතින් කියන්නේ නැහැ අපි දෙන්නගේ සතුටින් ඉතින් ඒ තමයි විස්තරේ. හරිනම් මම බැලු බල්කනි එකට යන්නේ කියලා බ්‍රවුන් බ්‍රෙඩ් එකත් අරගෙන එළිය බීව එක බලන ගමන් අපි මේක රසත් බලමු.
මගේ ඉතින් මෝනින් බියුටි රූටින් එක ඔය විදිය තමයි වෙන්නේ. මෝනින් රූටින් එක සැන්විච් එකත් හදාගත්තා. සාමාන්‍යයෙන් සැන්විච් කනවා නම් බ්‍රවුන් බ්‍රෙඩ් තමයි කන්නේ. සමහර දවස් තියෙනවා වර්කවුට් කරන්න යන. ඉතින් හස්බන්ඩ්ගේ වෙලාවයි මගේ වෙලාවයි දෙන්නගේ වෙලාවත් එක්ක. එහෙම නැතිනොත් මෙතන පල්ලෙහා ජිම් එකට ගිහිල්ලා තනියෙන් වර්කවුට් කරන වෙලාවලුත් තියෙනවා. ඉතින් අද නම් චුටක් මේ වගේ පුංචි සිම්පල් රුටින් එකක් තමයි තියෙන්නේ. එහෙනම් අපි තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.